අපි සියලු දෙනාටම තිබෙන්නේ එකම එක අරමුණයි. ඒ අරමුණ තමයි ලෝකයේ ජය ගැනීම. ලෝකයේ තිබෙන තරංකාරීත්වය නිරන්තරයෙන් වැඩි වෙමින් පවතිනවා. මේ වැඩි වෙන තරංකාරීත්වය තුළ ශ්‍රී ලාංකිකයන් හැටියට ජයග්‍රහණය කරන්නට නම් අපිට නව ක්‍රම, අලුත් විදි, අලුත් දැනුම, අලුත් කුසලතාවයන්, නිපුණතාවයන් හොයාගන්නට සිද්ධ වෙනවා. මේ අපි යන ගමනේදී මෙවැනි දේවල් අපි කොහොමද අපේ ජීවිතයට උකහා ගන්නේ? ඒකට තිබෙන හොඳම සාර්ථකම ක්‍රමය මොකක්ද? ඒ ක්‍රමය තමයි ලෝකයට අභියෝග කරපු, ලෝකය ජයගත්ත දැවැන්ත චරිත මේ වැඩසටහන තුළින් ඔබට ඉදිරිපත් කළා. ඒ අයගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීම. අද අපේ මැදිරියට ආරාධනා කළ තිබෙන්නේ ලෝකයට අභියෝග කරපු, ලෝකයේ තමන්ගේ වෙළඳ ආධිපත්‍ය විහිදුවල ආධිපත්‍ය රැකගෙන තිබෙන ලංකාවේ සුවිශේෂී දැවැන්ත චරිතයක්. මේ චරිතය සමහරක් වෙලාවට ඔබ හඳුන්වනවා ඇති. නමුත් මේ වැඩසටහන තුළින් ඔහු ගැන නොදත්දේ අද අනිවාර්යයෙන්ම ඔබ දැනගන්නවා. ලංකාවේ ආර්ථිකයට වාර්ෂිකව රුපියල් බිලියන 4.5ක් වැනි අති විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවට උත්පාදනය කරන, ඩොලර් වලින් කතා කරනවා ඩොලර් මිලියන 25ක වගේ අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලංකාවේ ආර්ථිකයට දායකත්වයක් හැටියට ලබල දෙන, නව නිපැයුම් සම්බන්ධයෙන් ලෝකයේ උච්චම ස්ථානයේ සිටින පුජ්‍යලයෙක්. මොහු පොරොන්දුවක් දීලා තිබෙනවා අපේ රට, මගේ රට, ඔබේ රට වෙනුවෙන් එක රැයකින් ලංකාවේ ණය ගෙවල ඉවර කරන්න පුළුවන් කියලා. රොහන්, වෙල්කම් ටු ද ෂෝ. රොහන්, ඔබගේ ව්‍යාපාරය ගැන අපි කෙටි හැඳින්වීමක් කෙරුවා. ඔබ අති සාර්ථක ව්‍යාපාරිකයෙක් කියන එක මුළු ලංකාවම දන්නවා, මුළු ලෝකෙමත් දන්නවා කියලා ඒ කතකින් කියන්නට පුළුවන්. නමුත් ව්‍යාපාරිකයන් හැටියට අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරික සාර්ථකත්වය තුළින් ජීවිතය සාර්ථක කරගන්නනේ. එතකොට මේකේ තියෙන ෆන් පාර්ට් එකක්, එන්ටර්ටේන්මන්ට් පාර්ට් එකක්, එන්ජොයිමන්ට් පාර්ට් එකක්, හැපිනස් එක කියලා දෙයක් තියෙනවානේ. එතෙන්ටනේ මම හිතන්නේ අපි සියලු දෙනාම යා යුත්තේ. ඔබ මොකද්ද කරන්නේ ඔබේ ලයිෆ් එක එන්ජොයි කරන්න? රොහන්, මම හිතන්නේ අපිට මේ සාර්ථකත්වය කියන එක 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 ආකාරයට නිර්වචනය කරගන්න පුළුවන්. මම හිතන්නේ මගේ තාත්තා ලස්සන නිර්වචනයක් මේකට මට දුන්නා. මගේ තාත්තා කිව්වා මේ යම්කිසි කෙනෙක්ට උදේ කැමති වෙලාවට නැගිටින්න පුළුවන් නම්, රැයට තමන් කැමති වෙලාවට නිදියන්න පුළුවන් නම්, ඒ අතරතුර තමන් කැමති දෙයක් කරන්න පුළුවන් නම්, ඔහු තමයි සාර්ථක මනුස්සයා කියලා. ඉතාමත් ලස්සන වාක්‍යයක්. නමුත් මම මෙහෙම දෙයක් අහනවා. ඔබගේ තිබෙන ව්‍යාපාරයේ තියෙන බැරෑරුම්කම, තරංකාරීත්වය තුළ ඔබට පුළුවන්ද ඔබට අවශ්‍ය වෙලාවට නැගිටින්න සහ අවශ්‍ය වෙලාවට නිින්දට යන්න? රොහන්, ඒ තාත්තගේ වර්තයෙන් බලනකොට තාමත් සාර්ථකත්වයට ඇතින් ඉන්නේ. ඉතින් නමුත් හිතනවා යම් කිසි දවසක, ඒ කියන්නේ නමුත් ව්‍යාපාරය පටන් ගන්නවට වැඩිය මේ වෙනකොට විශේෂයෙන්ම දැන් තියෙන තාක්ෂණය ගත්තාම, මගේ විශේෂයෙන්ම ජංගම දුරකථනේ අපි අර KPIs කියලා කියන්නේ Key Performance Indicators, ඒ ටික ඔක්කොම ජංගම දුරකථනේ දාගෙන තියෙන්නේ. ඒතර මම ලෝකෙ කොහේ හිටියත් මට බලන්න පුළුවන් මගේ ආයතනයේ වැඩ කටයුතු හරියට වෙනවද නැද්ද කියන එක. එතකොට අර මේ රුටින් එදිනෙදා වැඩ කටයුතු වලින් මම හිතන්නේ ආයතනයක ඉහළට යන්න තමන් එදිනෙදා වැඩ කටයුතු වෙනුවෙන් ආයතනයේ යොදන වෙලාව ඈත් වෙන්න ඕනේ. මොකද ආයතනයක අනාගතය ගැන හිතන්න තමන්ට අවස්ථාව ලැබෙන්නේ. හරි, හොඳ පැහැදිලි කිරීමක්. නමුත් මම මෙහෙම තර්කයක් ගෙනාවොත්, දැන් අපි මේ අතේ අපි යන හැම තැනම මේ නොම්මර තියෙනවා, මේ KPIs තියෙනවා, Key Performance Indicators. එතකොට අපි ලයිෆ් එක එන්ජොයි කරන අවස්ථාවකත් සමහරක් වෙලාවට අපිට පොඩි උත්තේජනයක් එන්න පුළුවන් බලන්න ඕනේ කොහොමද මේ KPIs වැඩ කරන්නේ කියලා. එතෙන්දී ඒක තුල තමන්ට ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන්ද? අවංකවම කතා කරුවොත් අපි, මම හිතන්නේ පුළුවන්. මොකද අපි කියන්නේ ඒ වගේ එකකින් අපිට පණිවිඩය දෙන්නේ අපි ඒකට මැදිහත් වීමක් කරන්න ඕනද නැද්ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි හරි ක්‍රමවේදයක් හදාගත්තාම
අපිට මැදිහත් වෙන්න තියෙන අවස්ථා අඩුයි. ඔව් මට තියෙන ප්‍රශ්නේ දැන් මමත් ව්‍යාපාරිකයෙක් හැටියට වසර ගාණක් මේ ශේෂ්ත්‍රයේ හිටියේ නිරහන්. දැන් එතෙන්දී මම ප්‍රායෝගිකව දකින දේ තමයි අපි හිතමු මේ KPIs අපි චෙක් කරනකොට ලොකු ප්‍රශ්නයක් දකිනවා. ඉතින් එතනින් එහාට ලයිෆ් එක එන්ජොයි කරන්න බෑනේ. මම හිතන්නේ අපි ලයිෆ් එක සහ අපේ ව්‍යාපාරය අපි දෙකක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද තමන් ගොඩනගන ව්‍යාපාරය තමන්ගේ ජීවිතේ කොටසක්. අපි ගොඩක් වෙලාවට ඒක ආකල්පමය ප්‍රශ්නයක්. මම හිතුවොත් දැන් උදේ නැගිටලා අයියෝ අද උදේ වැඩට යන්න තියෙනවනේ කියලා හිතුවොත් ඒ කියන්නේ වැඩ කියන එක අපි වෙනම ජීවිතේ කොටසක් කරගෙන නැහැ අපි. ඉතින් මම හිතන්නේ ඒ හැම දෙයක් තුලින්ම තමයි ජීවිතය කියන එක ඇති වෙලා තියෙන්නේ. රයිට්. එතකොට ඔබ කියන්න හදන්නේ මේ work life balance කියලා ලෝකෙම කතා කරන සිද්ධාන්තය නිවැරදි සිද්ධාන්තයක් නෙමෙයි. අපි මේක integrate කරන්න ඕන වගේ කතන්දරයක්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ආසියාතිකයන් වන අපිට මම හිතන්නේ මේ work life balance කියන එක මේ බටහිරින් එන සංකල්පයක්. ඉතින් මම හිතන්නේ අපිත් ඒක ඒ විදිහට වෙනද ගන්න ඕනේ කියලා. මොකද work life balance කියලා කිව්ව හැටියෙම අපි life එකයි work කියන එක අයින් කරනවා life එකෙන්. ඉතින් work නැතුව ජීවිතයක් තියෙන්න බෑ. මම කැමති ඔබ ඉදිරිපත් කරන තර්කයට රොහන් මමත් එතනම තමයි ඉන්නේ. ඔව් අපි කතා කරමු. මගේ මම දැන් හිතන්නේ මගේ ආයතනෙට ගියත් මගේ නිවසේම මගේ ගෙදරම දිගුවක් හැටියට තමයි මගේ ආයතන කියලා මම හිතන්නේ. නැතුව මම ඒක වෙනම තැනක් කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේ ඔබ පළවෙනි දැන් මගෙන් ඇහුවා මේ විනෝද වෙන්න වෙනාවක් තියෙනවද කියලා. ඔව් සාර්ථකත්වය කරා ගියාම අනිවාර්යෙන්ම මොකද අපි තරුණ කාලේ විශේෂයෙන්ම අපිට තියෙනවා භෞතික සිහින. ඔව්. හරි මුදල් එන්න ලැබෙන්න පටන් ගන්නතර පස්සේ අපි ආසයි ලස්සන වාහනයක් ගන්න. ගයක් හදාගන්න. ඊගෙදර පුළුවන් නම් ස්විමින් පූල් එකක් හදාගන්න. ඉතින් මේවා මේ තරුණයෙක්ට මේ භෞතික සිහින තියෙන එක හොඳයි එක අතකින්. මම දැන් සාමාන්‍යයෙන් මම ගිටාර් එක වාදනය කරනවා. වාදනය කරනවා මම ගීත ගායනවා. රයිට්. ඉතින් ඒක මගේ එක විනෝදාංශයක්. අනිත් එක මම දිනපොතක් තියෙන පුද්ගලයෙක්. හැමදාම දිනපොත දැන් පහු අවුරුදු 30 ගණනක් තිස්සේ මම දිනපොත් තියලා තියෙනවා. රයිට්. එතකොට මේ දිනපොතේ මුල් පිටු දෙකේ මම ලියනවා ඒ අවුරුද්දේ මට කරන්න ඕන දේවල්. ඒ කියන්නේ ඉලක්ක කියලා නේ ලොකු ඉලක්කව නෙමෙයි. හරි. ඒ ලොකු ඉලක්කක් තියෙනවා. නමුත් ඒ අවුරුද්දේ මම කළ යුතු වැඩ කොටස මොකද්ද කියන එක මම ලියනවා. දැන් මේකේ උදාහරණයක් ඇරෙන්න මේ අවුරුද්දේ පොඩි බාධා කිරීමක් කරනවා. ඔව්. පිටු දෙකක ලියන්න පුළුවන්ද අවුරුද්ද පුරාම කරන වැඩ කරන්න ඕන දේවල්. ඒ කියන්නේ මේ අවුරුද්ද ප්‍රධාන දේවල්. උදාහරණයක් ඇරෙන්න මේ අවුරුද්දේ මගේ ඩයරි එකේ මම ලියලා තියෙනවා අඩුම ගානේ දෙවතාවක් යාලට හරි විල්පත්තුට හරි යන්න. හරි. ගිහිල්ලා මේ ලයිෆ් එක එන්ජොයි කරන දේවල් සම්බන්ධයෙන්ුත් ඒ පිටු දෙකේ තිබෙනවා අනිවාර්යයෙන්ම. දිව්‍යාගේ පින්තූරයක් ගන්න. මොකද පළවෙනි දවසේ මම ගියාට පස්සේ මට තේරුනේ මේ දිව්‍යාගේ පින්තූරයක් ගන්න එක කොච්චර අමාරුද කියලා. මම හිතුවේ දැන් ඒකට උද්‍යානයට ඇතුළු වෙන හැටියෙම දිව්‍යා වේම ඉස්සරහට එයි කියලා. ඒ නෙමෙයි පැය පහක් විතර ඒකතර ඉන්න උනාද කියලා. සමහර වෙලාවට දවස් ගාණක් ඉන්න වෙනවා. ඔව් අපි දිව්‍යෝ ගැන කතා කරුවා, මියුසික් ගැන කතා කරුවා, තව මොනවද කරන්නේ? මම සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ මගේ තියෙනවා හැම අවුරුද්දේ මේකනම් තියෙනවා අඩුම ගානේ පොත් 12ක් කියවන්න. අර මේ පොත් 12 කියවනකොටත් ඒක එන්ජොයි කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් බුද්ධිය වර්ධනය කරන දෙයක්ද? අනිවාර්යයෙන්ම පොත් කියවනවා කියන්නේ තමයි පෝෂණ වෙලක් කියන්නේ ඒකෙන් ලොකු තෘප්තියක් ලැබෙනවා. බොහොම ස්තුතියි ඒ පැහැදිලි කිරීමට. අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. රොහන්ඩා ව්‍යාපාරිකයෙක්ට තමන්ට සුදුසු තමන්ගේ දැනුම උපරිම ආකාරයෙන් පාවිච්චි කර හැකි තමන්ගේ කුසලතාවයන් උපරිම මට්ටමින් පාවිච්චි කර හැකි ඒ නියම ව්‍යාපාරික අවස්ථාවට යොමු වීම වැදගත් කියලා මම හිතනවා. ඔබගේ මතයක ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබ කොහොමද මේ ව්‍යාපාරික අවස්ථාව තෝරාගත්තේ? එහෙම නැත්නම් හඳුනාගත්තේ රොහන්? ඇත්තට මම දැරට නිරත වෙලා ඉන්න ව්‍යාපාරේ මුල් බීජ මගේ සිතේ පිරිසිදු ගන්න මම ශාන්තන්තුනේ විදුහලේ මහනුවර මම අධ්‍යාපන කටයුතු කළේ. එතකොට මට සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. මං ජපානයට යනවා. අවුරුද්දක් ජපානයේ ඉන්නවා. සංස්කෘතික හුමාරු වැඩසටහනක් යටතේ ලැබෙන ඇමරිකන් ෆීල්ඩ් සර්විස් කියලා ශිෂ්‍යත්වයක්. එතකොට ඒ අවස්ථාවේ මම ජපානයේ තියෙන ගොඩක් සමාගම් බලන්න එක්කගෙන යනවා ශිෂ්‍යත්වයේ හැටියට. ඔබ විතරද යන්නේ? එහෙම නැත්නම් තවත් ළමයි ළමයි තුන්දෙනෙක් යනවා මගෙත් එක්ක. ඔව්. ශාන්තන්තුනි විද්‍යාලයේම ළමයි. නෑ ශාන්තන්තුනි විද්‍යාලයේ නෙමෙයි අනිත් අය ගියේ ගෑනු ළමයි තුන්දෙනෙක් ගියේ. ගෑනු ළමයි තුන්දෙනෙක් සහ ඔබ තමයි එකම පිරිමි. එකම පිරිමි. ඒකත් හරි වාසනාවක්. ජපානයේ ගිහිල්ලා අපි ඒ කියන්නේ අවුරුද්දක් ඒ ජපානයේ පවුලක් සමග අපි ජීවත් වෙනවා පාසල් යනවා.
එතකොට තමයි මේ ටොයටා එකට ගිය අවස්ථාවක තමයි දැනට මම මේ කරන ව්‍යාපාරය අපි හදන මෙවලම ලංකාවේ ඉම්පැක්ට් සෙන්සර් කියන එක දැකලා මුල් බීජ මගේ සිතේ පිළිසඳ ගන්න. එතකොට දැන් වැදගත් වෙන්නේ ඒ අදහස පිළිසඳ ගත්තට පස්සේ ඊට පස්සේ අපිට කොතරම් ඕමනාවක් තියෙනවද? ඔබට බයක් හිතුනේ නැද්ද මේ ටොයටා වැනි අති විශාල සමාගමකට ගිහිල්ලා මේ පොඩි මෙවලමක් දැකලා මේ දේ කරන්න ඕනේ කියන අදහස එන්න පුළුවන්? නමුත් ඔබට හිතුනේ නැද්ද මේක මේක ඉතාමත් බැරෑරුම් කාර්යයක්, මේක කරන්න මට ශක්තිය තිබෙනවද කියන කුකුස ඇති වුණේ නැද්ද ඔබට? ඇත්තටම එක්තරා අවස්ථාවකදී ඔබ කියන වගේම මම මේ බව ටොයටා සමාගමට කිව්වහම මේ දේ අපිට ඕන ලංකාවේ කරන්න පුළුවන් කියලා කිව්වහම ඔවුන් කිව්වා සමහරවිට ඔබ මේ ටොයටා සමාගම ගැන දන්නේ නැතුව වෙන්න ඇති ඔබ මේ අපිත් එක්ක මෙහෙම කතා කරන්නේ. ඔබ ශිෂ්‍යෙක් හැටියට ගිහපු වතාවේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට ඔහු කියනවා මේ ටොයටා සමාගමේ ඒ අවුරුද්දේ ආදායම සමානයි ලෝකේ රටවල් 60ක ආදායම එක්ක අහුකරාම GDP එක එක්ක අහුකරාම. එතකොට ඔහු කියනවා මේ වගේ ඒක නිසා ඔබ වගේ පොඩි ළමයෙක් එක්ක ටොයටා වගේ සමාගමක් මේ බිස්නස් කතා කරන්නේ නැහැ කියලා. ඉතින් මේ රොහන් පල්ලවත් කියන්නේ කවුද කියලා අඳුරන්නේ නැතුව කරපු ප්‍රකාශයක් වෙන්නේ නැති. ඒ වෙලාවේදී කොහොම හරි ඉතින් අවශ්‍ය වෙන්නේ ව්‍යවසායකයෙක්ට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ යම්කිසි අදහසක් ග්‍රහණය කරාට පස්සේ ඒ කොහොම හරි අදහස සාර්ථක කරගන්නවා. ඒක මේ මහ බිම් මට්ටමේ සාර්ථක කරගන්නවා. ඔව් හරි. නමුත් දැන් ඔබ පාසල් ශිෂ්‍යයෙක්. ඔබ ජපානයේ යනවා ටොයටා ඒ කර්මාන්ත ශාලාවට යනවා දැවැන්ත සමාගම ඔබ කිව්ව ආකාරයට. නමුත් ඔබට ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඒ වෙනකොට තිබුණේ නැහැ නේ රොහන්. ඒතර මේක ඇවිල්ලා ඉංජිනේරින් වල මාවල් එකක් නේ මේ 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 මෙවලම. ඔබ මෙවලම ගැන මම හිතන්නේ පසුව තවත් පැහැදිලි කිරීමක් කරයි. ඉතින් මේ වගේ දෙයක් කරන්න කොහොමද ඔබට ගට්ස් එන්නේ? මට හිතා ගන්න බෑ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි ගොඩක් වෙලාවට අපි සීමාවන් දාගන්න ඔළුවට. ඔව්. ඒ උදාහරණයක් හැටියට නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දෙන කෙනෙක් හිතනවා මම කෝට් එක දාලා ක්ලෝක් එක දාලා උසාවිය යන්න ඕන හෙට ඉඳලා. අපි ලංකාවේ ගණකාධිකරණ කරපු පුද්ගලෙක් හිතනවා මම කොහේ හරි කම්පැනියක් ගිහිල්ලා ඒකවුන්ටන්ට් හැටියට වැඩ කරන්න ඕන කියලා. එතකොට දැන් ඒ වගේ සීමාවල් දාගත්තාම වෙන්නේ මොකක්ද? අපේ සුදුසුකම විසින් අපිව සීමා කරලා. එතන මම කියන්නේ අපි ලබා ගන්න සුදුසුකම් අපේ ජීවිතයේ ඉහළට යන්න අපිට උදව් කරන්නට අවශ්‍යයි. ඒක නිසා දැන් මේ ටොයටා එකේ දැකපු දේ අපිට පේනවා නම් යමක් අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන්, අපිට ඒකන බලන්න පුළුවන්. එතකොට ඒකට සීමාවක් නෑ. තමයි ඉංජිනේරුවෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා දැන් ඇත්තටම කිව්වොත් මගේ ජීවිතයේ දැනට මම තියෙන අධ්‍යාපන සහ වෘත්තීමේ සුදුසුකම් එකක්වත් මම මේ කරන දෙයට අදාළ නැහැ. ඔබ නීතිඥෙක්. ඔව්. ඉතින් ඒක නිසා ඒකෙන් සීමා වෙන්න ඕනේ නැහැ. මොකද එතනින් එහාට අපිට ලොකු අපසරියක් තියෙන්න පුළුවන්. අපි සමහර විට මම උසාවියේ ඉතරක් මගේ භූමිකාව මම අර්ථකථනය කරගත්තා නම් මම අදටත් තාමත් නීතිඥෙක් හැටියට පමණක්ම කටයුතු කරන්න තිබුණා. ඉතින් ඒක නිසා එතනින් එහාට තියෙන දේවල් පිළිබඳව විවෘත මනසකින් බලන්න අවශ්‍යයි. හරස් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඔව්. දැන් ඔබ යන්නේ ටොයටා ආයතනයට ජපානයට යන්නේ වයස 16 දී. ඔව්. ඒ අවස්ථාවේ තමයි මේ බීජ පැලවෙන්නේ. හා ඔළුවේ, පපුවේ, ඇඟේ පැලවෙලා ඒ අදහස එක්ක තමයි එන්නේ. ඔව්. ඊට පස්සේ ඇවිල්ලා තමයි ඔබ ලෝ කරන්නේ. ඔව්. මොකද්ද ඒකේ තියෙන ගැළපිල්ල? ඇත්තටම දැන් ඒකේ සම්පල් වගේක් ලංකාවට අරන් ඇවිල්ලා අවුරුදු ගාණක් තිස්සේ මේ උත්සාහය යෙදෙනවා. ඒ උත්සාහය යෙදෙන ගාම මගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ නේ. ඒක නිසා මම අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. මම නීති විද්‍යාලයට යනවා. මම මේ මෙහෙවොත් මේ මේ මේක දැන් බලාගෙන ඉන්නවා මිලියන ගානක ජනතාවක් කරුවන්. මොකද ඔබ තමයි මේ ෂෝ එකේ ඉන්නේ. එතකොට මේ වැඩේ ගැන එතරම් විශ්වාසයක් නැති නිසාද ඔබ නීතිය හදාරන්නේ මේකෙන් ජය ගන්න හැකි වෙයිද කියන ඒ සැකය නිසාද කියලා කෙනෙක් ඒ තර්කය ඉදිරිපත් කරුවොත් මොකද්ද ඔබගේ ප්‍රතිචාරය වෙන්නේ? නැවතත් මට කියන්න අවශ්‍යයි අපේ මේ තියෙනවා පොඩි කාලේ ඉඳලා අපිව එකට කියන අපි කන්ඩිෂන් කරනවා කියලා ඔළුව මේ එක දෙයක් කියලා එක ජොබ් එකක් කියලා එක වෘත්තියක් කියලා. ඉතින් ඒක එහෙම වෙන්නට අවශ්‍ය නැහැ. ඉතින් මම හිතනවා කෙනෙක්ට දේවල් කීපයක් එකවර කරන්න පුළුවන්. මොකද හේතුව දැන් මම උත්සාහ කරන කාලය තුළ මොකද කෙනෙක් තමන්ගේ ජීවනෝපායක් අනිවාර්යෙන් පටන් ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ දේ පමණක් මට කරන්න දැන් ඒක සස්ටේන් කරන්න ඒක එළිලා ඉන්න කොහෙන් හරි ආර්ථික ශක්තියකුත් තියෙන්නට ඕනේ. හරි, මෙහෙ විදියට තමයි අපේ ව්‍යාපාරිකයන්ට හෝ වෙන ශේත්‍රයක නිල්ලන්න අයට අදහස් පහළ වෙන්නේ. දෙයක් දැක්කහම ඒක තමන්ට කරන්න පුළුවන් කියන ඒ මතය ගොඩ නගාගෙන ඒ කෙරෙහි උනන්දුව දක්වලා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම තමයි
සාර්ථකත්වයේ පදනම් වෙන්නේ රොහන්. අපි සියලු දෙනාටම යම්කිසි දෙයක් දැක්කම ආසාවක් හිතෙන්න පුළුවන්. මේක මට කළ හැකි අවස්ථාවක් කියලා සමහරක් වෙලාවට හිතන්න පුළුවන්. නමුත් මේක ලේසි පහසු කාරණයක් නෙමෙයිනේ. විශේෂයෙන් අද ලෝකයේ තුල මේ තරගකාරීත්වය හිනි පෙත්තේ තියෙන ලෝකයේ තුල අපිට ඉතාමත් බැරෑරුම් අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නිරෝහන්. එතකොට ඔබ මේ තෝරාගත් අවස්ථාව තුල ඔපචුනිටි එක තුල මොනවද ඔබට තිබුණු අභියෝග පිටින් දැක්කහම ඇතුළට ගිහාම සහ මේක ක්‍රියාත්මක වෙමින් පවතින විට මේ ව්‍යාපාරය තුළ ඔබට මුහුණ දෙන්නට සිද්ධ වුණු අභියෝගයන් මොනවද? එක්කම ඉදිරියට මොන විදිය අභියෝගයන් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලාද ඔබ හිතන්නේ රොහන්? මුලින්ම තිබුණ අභියෝගය තමයි අපි රටක් හැටියට එවැනි නිෂ්පාදනයක් අපි මේ රටේ කරලා තිබුණේ නැහැ. පුද හේතුව මම කරන මේ මෙවලමේ විශේෂත්වය තමයි, සුවිශේෂීභාවය තමයි, එහි තියෙන ගුණාත්මක භාවය. ඒ කියන්නේ මට මිලියනයක් හදද්දි එකයි වරදින්න පුළුවන්. ඒක තමයි ලෝකෙම තියෙන ඉහළම ගුණාත්මක භාවය. ප්‍රමිතිය. එතකොට ඉතින් එහාට ප්‍රමිතියක් මේ ලෝකේ නැහැ. එතකොට මේ දේ ලංකාව වගේ රටකට කරන්න පුළුවන්ද කියන සැකය විචිකිච්ඡාව තිබුණා ඒ සමාගම් වලට. එතකොට ඔවුන්ට ඒක ඒත්තු ගන්නීම තමයි පළවෙනි අභියෝගය. දෙවැනි එක ලංකාවේ මේ වගේ දේක් පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් එහෙම අදහසක් ආවම පොඩ්ඩක් යාළුවන්ගෙන් අහලා බලනවානේ. මෙහෙම එකක් අදහසක් තියෙනවා කියලා. හැබැයි දැන් නම් තේරෙනවා එහෙම අහන්න හොඳ නැහැ කියලා. මොකද අපි අධෛර්යමත් වෙනවා. මොකද අනිත් අය ගොඩක් අය අපිට මේ අවවාද උපදෙස් දෙන්නේ එකක් ටික අද්දකීම් මත. ඉතින් මේ එයාබෑග් සෙන්ස් එකක් හදපු අද්දකීම් කාටවත් තිබුණේ නැහැ ලංකාවේ. තිබුණේ නැහැ. ඒක නිසා මට ගොඩක් අය කිව්වේ මේ ලෝකේ තියෙන ඉහළම ගුණාත්මක භාවය මේ ලංකාවේ මිනිස්සුගේ මානසිකත්වයත් එක්ක නම් කරන්න බැහැ කියන එක තමයි ගොඩක් අය කිව්වේ. නමුත් අපේ මුතුන් මිත්තෝ අවුරුදු 2000 කට කලින් ඒ කරපු සියුම් වැඩ, සූක්ෂම වැඩ දිහා බැලුවාම, දිය බෙදුම් වගේ නිර්මාණ දිහා බැලුවාම මට හිතුණා මේ DNA එක අපේ අයගේ කොහේ හරි තියෙන්න ඕනේ. අපේ ඇඟ තුල ජාන තිබුණා ඉතිහාසෙ ඉඳන්. ඒක මම කල්පනා කරා මේක නිවැරදි නායකත්වයක් දුන්නොත් මේ දේ ලංකාවේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි දෙවෙනි අභියෝගය මට තිබුණ. ඇත්තටම ඒ අභියෝගය ජය ගන්න පුළුවන් වුණා. මොකද දැනට 100%ක්ම වැඩ කරන්නේ ලංකාවේ ළමයි. එතකොට මේ ඔබ මේ වැඩේට අත ගන්නකොට ලෝකයේ මේ මෙවලම සම්බන්ධයෙන් තිබුණු තරඟකාරීත්වය මොන වගේද? ඒ තරඟකාරීත්වය ඔබට අභියෝගයක් වුණේ නැද්ද රොහන්? ඇත්තටම දැන් මේකේ ලෝකයේ හිටියා, ඒ කියන්නේ ලොකු සමාගම් තිබුණා මේක නිෂ්පාදනය කරන. නමුත් අර වෙනත් ව්‍යාපාරයක වගේ ලක්ෂ ගණන් ආයතන තිබුණේ නැහැ, දහස් ගණන් තිබුණේ නැහැ. මොකද හේතුව විශේෂයෙන්ම ඒ ගුණාත්මක භාවය යන්න තියෙන සහ ඒක ලබා ගන්න එක පාරක් ලබා ගන්නත් මදිනේ. අපි ඒක දිගටම පවත්වාගෙන යන්න ඕනේ. පවත්වාගෙන යෑමට තියෙන අපහසුව නිසා ඒකට අපි කියන එන්ට්‍රි බැරි එක කියන්නේ අලුතෙන් පටන් ගන්න හරිම අමාරු දෙයක් මේක. ඉතින් ඒක නිසා අලුතෙන් සමාගම් මේකට එක්කහුනේ නැහැ. දැන් උදාහරණයක්ට අදටත් මේ කලාපේම උළු ආසියානු කලාපේම මේ දේ කරන්නේ මගේ ආයතනයේ පමණයි. ඒකට අපි කියන ආසියාව. ලෝකෙම ගත්තොත් ඉන්නවා. කියන්නේ මම හිතන්නේ දැනට අපි ලොකුම මේ ආයතන ගත්තොත් ආයතන හතර පහක් තියෙනවා. ඔව්. වෙන මොනවද ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච අභියෝගයන් රොහන්? පටන් ගන්නකොට, පවත්වාගෙන යනකොට සහ අපි ඉස්සරහට තිබෙන අභියෝගයන් ගැනත් කෙටියෙන් කතා කරමු රොහන්. ඔව්. ඒ දෙක තමයි මූලික වශයෙන්ම තිබුණ අභියෝගය. මොකද හැටියට ඔබ දකින්නේ සහ ඊට පස්සේ මේ ලංකාවේ අයගේ ආකල්පයේ වෙනස ඇති කරලා ඔවුන් තුලින් මේ ඉහළම ලෝකයේ තියෙන ඉහළම ගුණාත්මක භාවය ජනිත කර ගැනීම තමයි ඊළඟ අභියෝගය. ඒකත් අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඔව්. දැන් මට හිතෙනවා දැන් මේ මෙවලමේ තිබෙන විද්‍යාත්මක පදනම මත, තාක්ෂණික පදනම මත ලංකාවේ අර අපි මෙතෙක් කතා කරපු විදියට ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා, ආකල්පයෙන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඊට අමතරව මේක ඉංජිනේරින් ප්‍රොඩක්ට් එකක් හැටියට අපේ අයට තිබෙන දැනුම සම්බන්ධයෙන් ඔබට අභියෝගයක් තිබුණ නැද්ද? මේ දැනුම කොහොමද අපේ සේවකයන්ට දෙන්නේ? සේවකයන් පුහුණු කරන්නේ කොහොමද? ඒක ඔබට අභියෝගයක් වුණේ නැද්ද රොහන්? මම හිතන්නේ මේ සමහර විට මම මේ ඉංජිනේරින් වගේ දෙයක් විෂයක් කරලා තිබුණා නම් සමහර විට මම මේ වැඩේ පටන් ගන්න නැති වෙයි. සමහර විට අපේ දැනුම අපිට බාධාක් වෙන අවස්ථාවක් තියෙනවා කියන එක මට දැන් හිතෙනවා. ඒක නිසා සමහර විට අපි අර ගැඹුරු දන්නවනම් බහින්නේ නැහැ විදියට. ගැඹුරු නොදන්නවනම් තමයි බහින්නේ. ඉතින් මම මේකේ ගැඹුරක් එහෙම දැනගෙන හිටියේ නැහැ. සහ මේ මට ඒක නිසා එහෙම අර ඉංජිනේරින් සම්බන්ධයෙන් රොන් ඔබ හරි ලස්සන කතාවක් ඔබ කියන්නේ. ගැඹුරු දන්නේ නැතුව වැඩකට බැහැලා ගැඹුරු තමන් හිතපු ප්‍රමාණයට වඩා වැඩි නම් තමන් ගිලිලා යන්නේ නැද්ද?
ඒක තමයි. අන්න ඒ වගේ අවස්ථාවක තමන්න මොකද සිද්ධ වෙන්නේ? අනිවාර්යෙන් පීනන්න සිද්ධ වෙනවා. පීනන්න සිද්ධ වෙනවා. ඔව්. පීනන්න බැරි නම් තමන්න. පීනන්න බැරි නම් ගිලෙනවා. ගිලෙනවා. ඔව්. හරි. මම දැන් පටන් ගත්තේ මූලික වශයෙන් ජපානයේ පමණක් මේ මෙවල වැවන්න. ඔව්. නමුත් දැනට මගේ නායකත්වය යටතේ රටවල් 17කට අපි යවනවා. ඒතර යම් යම් රටවල් වලට මේ අපනයන කිරීමේදී ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන්ම ඉන්දියාවට. එයා විශේෂයෙන්ම ඉන්දියාවට අපනයන කිරීමේදී එයා ගොඩක් ඒ කියන්නේ ලංකාව ගැන විශ්වාසයක් නැහැ වගේ ප්‍රශ්නයක්ද? ඒ ප්‍රශ්නේ නෙමෙයි. ලංකාව ගැන කද විශ්වාසයක් නෙමෙයි. ඒ කට්ටියගේ මම හිතන්නේ මේක රජයේ අනුග්‍රහයක් යටතේ නෙමෙයි. ඒ කට්ටිය කල්පනා කරා ඇයි මේ වගේ දේ අපිට ඉන්දියාවේ කරන්න බැරි කියලා. ඉතින් ඒක නිසා ඒ කට්ටිය පුදු වුණා මේක කොහොමද මේ ඇයි මේ ලංකාවෙන් ගන්න? මොකද ඉන්දියාවේ චෙන්නයි ගත්තාම ඇමරිකාවේ ඩෙට්‍රොයිට් වලට පස්සේ තියෙන ලොකුම වාහන නිෂ්පාදනය කරන කර්මාන්තශාලා තියෙන්නේ ඉන්දියාවේ චෙන්නයි වල. එතකොට ඒක ජපාන් සමගම් ටොයෝටා හොන්ඩා මිට්සුබිෂි ඔක්කොම ඒ තියෙනවා. එතකොට ඒ ඇයි මගෙන් ගන්න කියන එක කටින් ප්‍රශ්නයක් වුණා. වෙන කොහෙන්ද ඔබගෙන් ගන්න නැත්නම් වෙන කොහෙන්ද ගන්න පුළුවන් එයාට? එයාට ගන්න පුළුවන් ඇමරිකාවෙන්. එතකොට මිලේ ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම දැන් එහෙම ඇතුල් වෙනකොට ඒ අය ඒ කියන්නේ මේක තරගයට ඇතුල් වෙන්න හදන කට්ටිය යම් යම් උපක්‍රම යොදනවා අපේ භාණ්ඩය අවසාන පාරිභෝගිකයකට හරියට යන්නේ නැති වෙන්න. ඉතින් ඒ උපක්‍රම ජය මේ අභිභව ජය දෙන්න යන එක අපි ඉලක්ක වලට යන එකත් ලොකු අභියෝගයක් වුණා. අනිවාර්යෙන්ම ඔබ දැනගත යුතු දේ තමයි මේ ඉලක්ක කරා යනකොට අභියෝගයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔහු ලස්සන කතාවක් කිව්වා. ඉංජිනේරුවෙක් වුණා නම් සමහරක් වෙලාවට ඒකේ තිබෙන බැරහැරුම්කම බරපතලකම අවබෝධ වුණා නම් සමහරක් වෙලාවට ඒකම ප්‍රශ්නයක් වෙන්න තිබුණා කියන එක. ඒක ලස්සන කතන්දරයක්. නමුත් ඔහු ඔබ ඉංජිනේරින් දැනගෙන හිටියේ නැති නිසා ඉංජිනේරුවෙක් නොවුන නිසා ඔබගේ ආසාව තුළ ඔබගේ සියලුම ශක්තියින් පාවිච්චි කළා මේ අභියෝගවලට ඉතාම සාර්ථකව ඔබ මුහුණ දුන්නා. ඉතින් මේ කියපු දේවල් තුල ඔබට පාඩමක් තිබෙනවා. දිගටම ඇහුම්කන් දෙන්න තව තව දේවල් මේ වැඩසටහන තුලින් ඔබට දැනගැනීමේ හැකියාව ලැබේ. රොහන් අපි ව්‍යාපාරවල නියැලීලා ඉන්නකොට අපි සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙන්නේ අපේ දායකත්වය මොකද්ද කියන එක. අපි ගොඩක් වෙලාවට අපි වෙනුවෙන් වැඩ කරන එකට අමතරව රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් අපි දායකත්වයක් ලබලා දෙනවානේ. අපි කතා කරමු ඔබගේ දායකත්වයේ රට වෙනුවෙන්. මම මුලදිම කිව්වා ඔබගේ ආර්ථිකමය දායකත්වය. ඒ ගැනත් කතා කළා. ඔබගේ ආර්ථිකමය දායකත්වයට එහා ගියපු දෙයක් ඔබ අනිවාර්යෙන්ම රට වෙනුවෙන් කළා ඇති. අපේ ප්‍රේක්ෂකයන් ඒ ගැන දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් පළවෙනි දේ ඔබ කිව්වා වගේ ආර්ථික වශයෙන් කරන දායකත්වය. දෙවෙනි එක රැකියා සැපීම. මොකද විශේෂයෙන්ම මේ ළමයින්ගේ මගේ ආයතනයේ වැඩ කරන සමහර ළමයින්ගේ මුලින්ම ඒ කට්ටිය ආයතනයට සම්බන්ධ වුණාම සමහර විට ඒ අයගේ දෙමාපියගේ අවමගුලට ගිය අවස්ථාවල ඒ දේහය තියාගන්නවත් හරියට වහලයක් තිබුණේ නැති ගෙවල් වල. ඔබ පටන් ගන්නකොට ව්‍යාපාරේ. අද වෙනකොට ඒ අයගේ ගෙවල් වලට ගියාම ලස්සනට ගයක් හදලා පොඩි වාහනයක් අරගෙන ඒක දකින්නකොට ලොකු තෘප්තියක් තියෙනවා. තෘප්තියක් ලැබෙනවා. ඔව්. ඉතින් ඒ ආකාරයට තමයි මම හිතන්නේ දායකත්වය වෙලා තියෙන්නේ. මොකද මම කල්පනා කරනවා අපි හැම කෙනෙක්ම අපේ භූමිකාව විශේෂයෙන්ම මම හිතනවා හැම කෙනෙක්ම මේ රටේ ඉන්න යම්කිසි විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටට ගේන්න පුළුවන් නම් මේ වෙලාවේ මම හිතන්නේ මේ රටට මේ භූමියට කරන්න පුළුවන් ලොකුම සේවය ඒකයි කියනවා. මම නම්බර්ස් වගේක් පාවිච්චි කරුවා වැඩසටහන ආරම්භ කරනකොට. ඒ නම්බර්ස් ගැන ආපහු අපි මතක් කළා. ඒ නම්බර්ස් කොහොමද ඉදිරියට අරගෙන යන්නේ? මේ ඉන්න තැන ඉඳන් ඊළඟ වසර 5 වගේ කාලය ඇතුළත කොතෙන්ටද යන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කරමු රොහන්. ඇත්තටම දැන් අපි අපේ අලුත් මේ ආයතනයක තවත් ෆැක්ටරි එකක් අපි අලුතෙන් හදලා ඒක මේ තව මාසකින් ඉතර වගේ අපි කමිෂන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අර මෙවලම් වලටමද එහෙම නැත්නම් අලුත් මෙවලම්. ඒකෙදිත් එක දෙයක් කියන්න ඕන නෑ. ඔව්. ඒ අලුතෙන් හදපු ගොඩනැගිල්ල සහ ඒකට වගේ දෙන ඇමරිකන් ඩොලර් බිලියන 3ක් විතර අපි වියදම් කරා. ඒ වියදම් කරපු වෙලාවේ ඇත්තටම අපිට ඇනුම් තිබුණ නැහැ. එතකොට මම දැක්කා මේ අපේ ප්‍රධාන තරංකරුවෙක්. ඔව්. තරංකරුවෙක් අතින් වුණ වැරැද්දක් නිසා ඔව් ඩිසයිනින් ෆෝල්ට් එකක් නිසා ජීවිත 9ක් නැති වෙනවා.
මොකද හේතුව මේ අර සයිඩ් එකකින් එන එයා බෑග් එකේ තියෙන ඉන්ෆ්ලේටර් කියලා එකක් මේ යකඩෙන් හදපු ඒක වැදිලා 9 දිනක් ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ පත් වුණාම ඒ අපේ ඒ තරංකරුවට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඇමරිකාවේ පමණක් වාහන මිලියන 38ක් ආපහු කැඳවනවා. මේක නැවත අලුතෙන් හයි කරලා දෙන්න නිවැරදි එක. එතකොට ඒ මිලියන 38ෙම ඇරුම ලැබෙනවා අපිට. ඔව්. එතකොට ඒ ඇරුම ලැබෙන්න කලින් තමයි මම මේ ආයතනය ගොඩනගන්න පටන් ගන්නෙ. ඒ මොකද අපි ව්‍යාපාරවලදී සමහර විට අපි පෙන්වන්නට අවශ්‍යයි අපේ කස්ටමර්ට අපි කොච්චර සීරියස්ද මේ වැඩේ ගැන කියලා. මොකද දැන් මම කිව්වොත් හරි මට ඕඩර් එක හම් වෙනවා නම් මම ආයතනයක් පටන් ගන්නම් කියලා එහෙම නෙමෙයි. අපි ප්‍රොඇක්ටිව් වෙන්න ඕන. අපි කලින් ඉක්මනට පීවර අරන් තිබුණා. ඒක නිසා මේ මිලියන 38 මට හම් වුණා ලංකාවට. ඔව්. රයිට්. ඔබගේ වාසනාවට ඔවුන්ගේ අවාසනාවට මේ සිද්ධිය සිදු නොවුණා නම් ඔබට මොකද වෙන්නේ? මේ සිද්ධිය නොවුණා නම් මම කොහොමදත් දැන් දැන් හෙට නෙමෙයි සඳුදාට BY එකෙන් බින්ගිරි අලුතෙන් අක්කර 1000ක සෝන් එකක් පටන් ගන්නවා. මම හිතන්නේ 2003 4න් පස්සේ ලංකාවේ හදන පළවෙනි BY සෝන් එක. එතකොට මම බලාපොරොත්තු වෙනවා එකෙන් අක්කර 20ක් 30ක් ගන්න. හරි. මොකද හේතුව මම ගොඩක් වෙලාවට ඉලක්කය සකසලා තමයි ප්‍රොසෙස් එක ගැන හිතන්නේ. ඉලක්කය සකස්සද්දි ප්‍රොසෙස් එක ගැන හිතන්නේ නැහැ. මොකද ජෝන් F. කෙනඩි කිව්වහම මම මිනිස්සෙක්ව හදවත පතිත කරනවා කියලා. ඔහුට ඒකට අවශ්‍ය තාක්ෂණයවත් මුදල්වත් දැනුමක් තිබුණේ නැහැ. විෂන් එක විතරයි. විෂන් එක විතරයි තිබුණේ. ඉතින් ඒ වගේ ඉඩම ගත්තට පස්සේ මම කල්පනා කරනවා දැන් මේ ඉඩමෙන් මම මොකද කරන්නේ? එතකොට ඒ විදිහට තමයි. එතකොට දැන් එතකොට BY එකෙන් ඉඩමක් කරන්න නිකන් තියන්නත් බෑ. එතකොට අන්න අපි වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම නැතුව අපි අර කොම්ෆර්ට් සෝන් එකේ හිටියොත් හරි දැන් මගේ ව්‍යාපාරයෙන් ඇමරිකන් ඩොලර් වෙන්චර් ගන්නක් එනවා. ඉතින් ඒක නිසා මට දැන් ඒක ඇති කියලා තෘප්තිමත් හිටියොත් තෘප්තිමත් වෙන්න ඕනේ මිනිස්සු. නමුත් ව්‍යවසායකින් තෘප්තිමත් තත්ත්වයකට ආවොත් ඒ වෙන්න ඕනේ සේවය වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමතිස්සෙම අර growth target එකක් වර්ධනය වීමේ ඉලක්කයක් කරා අපි යන්නට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඔව්. නමුත් දැන් ඔබ කතා කරපු සංකල්පය තුළ සමහරක් අය ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා විහිං නැති වෙච්ච අය ලංකාවේ ඉන්නව නේද රොහන්? මේමයි අපි ඒ කියන්නේ යොදන ප්‍රමාණය අපිට දරන්න බැරි ප්‍රමාණයක් දාලා. දැන් මම උදාහරණයක් හැටියට අපේ ආයතනය කිසිම බැංකුවකින් ණයක් කරන්නේ නැහැ. මේ වෙනකන් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි දුවන්නේ අපේ ආයතනයේ මුදල් වලින්මයි. ඔව්. මොකද මේ ආයතනය පටන් ගන්න මූලික වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක් ඕනේ වුණා. ඒ 8ම ගෙනාවේ ඉතෝ කියලා මහත්මයෙක් ජපානයේ මහත්මයෙක්. ඒ මහත්මයා ඒ මිලියන 8 ඇමරිකන් ඩොලර් මිලියන 8 ගේනකොට මේ හදන් මේ දේ කරන්න බැංකුවලින් කිව්වා හතරක් විතරක් ගේන්න කියලා ඉතුරු හතරම බැංකුවලින් දෙන්නම් කියලා. නමුත් ඔහු කිව්වා ඔබගේ රට මේ තරම් ආදරෙන් මාව පිළිගන්නේ මම ඔබේ රට ගේන මුදල් නිසා. ඒක නිසා ඇයි මම මේකෙන් භාගයක් ගේන්නේ? මම 100%ම ගේන්නම්. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ ඔබ මේ ව්‍යාපාරය පටන් ගන්නකොට විදේශීය ආයෝජනයක් තිබුණා කියන එකද? අනිවාර්යෙන්ම. ඒතකොට ඒ ආයෝජනේ අද තත්ත්වෙ මොකක්ද? ඒ ආයෝජනේ අපිට අවුරුදු දෙකහමාරකින් අපිට ඒක රිකවර් කරන්න පුළුවන් වුණා. ඉතින් අදටත් ඔහු මගේ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට තමයි සම්පූර්ණ ගෞරවය හිමි යුත්තේ. මොකද හේතුව අපි මුලින්ම කරේ මේ මෙවලම ලංකාවේ ක්ලස් කරලා අපි ඒ කියන්නේ අර ශ්‍රමය යොදවලා අගය එකතු කිරීම පමණයි කරේ. හරි. ලේබර් එක කොම්පෝනන්ට් එක විතරයි අපි දුන්නේ. ඉතින් මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපි කියන එකට අර ඉංග්‍රීසි කොග්නිටිව් ඩිසොනන්ස් කියලා. හිත සහ හදවත එකඟ නොවන තැනක්. මට මම කල්පනා කරා මේ අපි රටක් හැටියට අපිට පුළුවන් මේ ශ්‍රමය විකුණන්න පමණද කියලා. මම කල්පනා කරා අපේ ඩිසයිනින් වලට මේ ඇත්තටම යමක් නිෂ්පාදනය කර තත්ත්වයට අපිට යන්න බැරිද කියලා. මොකද ශ්‍රමය විකුණන්නේ ලෝකෙ දුප්පත්ම රටවල්. ඉතින් මට ලොකු ප්‍රශ්නයක් වුණා. මම කල්පනා කරා මම ලොකු දෙයක් කරන්න නැහැ නේ කියලා. මොකද ජපානයේ මැටීරියල් ටික ගන්න ගන්නවා මෙහි ශ්‍රමය යොදලා අගය එකතු කරනවා නැවත ජපානට යවනවා. ඒක නිසා මට ඕනේ වුණා මේකේ අර ඇත්තට මැනුෆැක්චරින් ප්ලාන්ට් එක මෙහි පටන් ගන්න. ඒකට තමයි ඇමරිකන් ඩොලර් මිලියන 8ක් ඕනේ වුණේ. ඒකට ඒ වෙලාවේ මගේ ළඟ එච්චර මුදලක් තිබුණේ නැහැ. ඒ කාලේ එච්චර මුදලක් තිබුණා නම් මං හිතන්නේ මම ව්‍යාපාරයක් පටන් ගන්නෙ නෑ. මොකද බැංකුවලින් ගන්න පොලි වල හැටියට. ඉතින් ඒක නිසා තමයි ව්‍යවසායකත්ව එකෙන් නන්නේ ඒක. තමන්ගේ මුදලින් නෙමෙයි ඒ දේ කරන්නට අවශ්‍ය. ඒ සම්පත් ටික තමන් හොයා ගන්න කෙනාට තමයි ව්‍යවසායකෙක් කියලා කියන්නේ. රොහන් ඔහුගේ දායකත්වය ගැන කතා කරුවා. අපි මුදල් මේ වශයෙන් කොපමණ දායකත්වයක් ලබලා දෙනවද කියන එක සම්බන්ධයෙන් මූලිකව කතා කෙරුවා. ඊට පස්සේ ඔහු කතා කෙරුවේ සේවකයන්ගේ ජීවිත මොන ආකාරයෙන් ආලකමත් කෙරුවද කියන එක සහ අනාගතය වෙනුවෙන් කොහොමද මේ දායකත්වය වැඩි කරන්න සූදානම් වෙන්නේ සැලසුම් කරගෙන තිබෙන්නේ කියන එක. ඉතින් මේක මගේ රටට වැදගත්. ඔබ අනිවාර්යයෙන්ම ඔහුට හිමි ගරුත්වය මේ මොහොතේ ලබලා දෙනවා ඇති හදවතින්ම. මේක තමයි අපේ රට වෙනුවෙන් සිදුවිය යුතුම දේ.
රොහන් අපි සිර දෙනම් බලාපොරොත්තු වෙනවා අදට වඩා හොඳ හෙටක්, හොඳ ලංකාවක්, සාර්ථක ලංකාවක්. ඒක ඔබේ අරමුණ වගේම අපි සියලු දෙනාගේම අරමුණ. මේ අරමුණ කරා යන ගමනේදී අපේ වෙනස් විය යුතු තැන්, ලංකාව වෙනස් කළ යුතු තැන් මොනව කියලාද ඔබ හිතන්නේ? මම හිතන්නේ පළවෙනි දේ තමයි අපි ගොඩක් වෙලාවට තියෙන මේ අවිශ්වාසයක්. උදාහරණයකට මමගේ ව්‍යාපාරය පටන් ගන්නට මට කිව්වේ මේ ලංකාව ඇත්ත එක මේක කරන්න බෑ කියලානේ. ඒක වැරදි කියලා මම ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මේ අපේ ලාංකිකයන්ගේ ඉතා හොඳ ගතිගුණ තියෙනවා. ඉතින් අපි මේ හොඳ ගතිගුණ ටික එළියට ගන්නට ඕනේ. ඒ උදාහරණයකට මගේ ආයතනයෙන් මේ වෙනකොට මේ අවුරුදු 15ට මේ වැඩ කරන හැම කෙනෙක්ම මං ජපානයට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේ කීයක් වැඩ කරනවද රෝහණ? දැන් 452ක් වැඩ කරනවා. ඔව්. දැන් ඊළඟ මාසෙදී මම හිතන්නේ 900ක් විතර බවට පත් වෙනවා. අහහ. ඉතින් ඒ යන හැම කෙනෙක්ම අහපෝ ලංකාවට ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ආයතන වල තියෙන ප්‍රශ්නේ 10 දිනක් ඇවිවහම 7 දිනයි අහපෝ වෙන්නේ. මේ අවුරුදු 15ටම ඔව් එක්කෙනෙක්වත් එහෙ නැවතිලා නැහැ. ඒකේ මොකද්ද කියවෙන්නේ? ඒකෙන් කියවෙන්නේ අපේ අය විශ්වාස කරන්න පුළුවන්. හරි, විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආයතනයේ තියෙන ට්‍රස්ට් කල්චර් එක. ඒක වෙනම මැනේජ්මන්ට් මේ සංකල්පයක්. කොහොමද ඒක බිල්ඩ් කරන්නේ ආරෝහන්? ඒක ඒ කියන්නේ ඒ ප්‍රධානියා ඕන විශ්වාස කරන්න පටන් ගන්නට අවශ්‍යයි. මම හිතන්නේ ඒකේ ලොකු අවධානමක් තියෙනවා. ඔව්, තවත් ඔබ වගේ ව්‍යවසායකෙක් ව්‍යාපාරිකෙක් කියන්න පුළුවන්, අනේ මම මගේ අය ට්‍රස්ට් කරනවා, නමුත් ඒ අය මාව ට්‍රස්ට් කරන්නේ නැහැ. මේ අයට කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියන එක අපි හැමතිස්සෙම කියනවානේ. ඒතකොට මොකක්ද මේ තියෙන? මම හිතන්නේ ඒක තමන්ගේ තුල තියෙන දෙයක්. ඒ කියන්නේ තමයි මේ වචන වලින් රිෆ්ලෙක්ට් වෙන්නේ කියලා මම හිතන්නේ. මම නම් මගේ සේවකේ මගේ අත්දැකීම නම් මගේ හැම සේවකයෙක්ම ජපානට යවලා ආපහු ඇවිල්ලා තියෙනවා. මීට කලින් ලංකාවේ හිටපු ජපාන් තානාධිපතිවරයා හොබෝ මහත්මයා, ඔහු ඇත්තටම ආවා මගේ ආයතනය බලන්න. මොකද ඔහුට ඕනේ වුණා මම මේ විශේෂ කළමනාකරණ මෙවලමක් භාවිතා කරනවාද කියලා මේ හැම ආපහු ගෙන්න ගන්න. ඒ වගේම හිතුවා මම මේ නීතිජ්ජෙක් හින්දා ඔවුන්ට කඩන්න බැරි ගිවිසුමක් ගහලා ඇති කියලා. ඇත්තටම හැබැයි මම කරන්නේ කිසිම ගිවිසුමක් අස්සම් කරගන්නේ නැහැ. කිසිම කොලයකට අස්සම් කරගන්නේ නැහැ. ඉතින් ඒ අය මම කියන්නේ ඔවුන්ට තමයි සෙලුම දේවල් කරන්නේ. ඔව්. එතකොට අපිට අනිත් එක තමයි මේ රටට අපි කල්පනා කරන්න ඕනේ මේ ව්‍යාපාරය හරහා විදේශ වලින් අපිට දීලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිත. මොකද හේතුව ඇක්සිඩන්ට් එකක් වුණාම එයාබෑග් එක එලියට ආවේ නැත්තම් එතන ජීවිතයත් මරණත් අතර වෙනස තියෙන දේ නේද? දරන්නේ අනිවාර්යයෙන්ම. තව කොතනද අපි වෙනස් වෙන්න ඕනේ? රටක් හැටියට, මනුෂ්‍යයන් හැටියට, ව්‍යාපාරිකයන් හැටියට, ව්‍යාපාර නායකයන් හැටියට අපි කොතනද වෙනස් කළ යුත්තේ? ඒ වගේම මම හිතනවා දැන් උදාහරණයක් දෙන්න, මගේ ආයතනයේ මම කිව්වේ විශ්වාසය මත ගොඩනැගුණු පරිසරයක් තියෙන කියලා. දැන් ඒ ගොඩනැගිල්ල හදනකොටත් මගෙන් ඇහුවා මගේ මේසේ වටේ අර TV monitors හයි කරලා CCTV cameras production flow එකට හයි කරන්නද කියලා. මං කිව්වා නෑ, ඒක කරන්න එපා. මොකද හේතුව මම විශ්වාස කරනවා මිනිස්සෙක් පිටිපස්සේ කැමරාවක් හයි කරපු හැටියෙම අපි ඔහුගේ අභිමානයට අභියෝගයක් කරන්නේ. මොකද ඔහු එතකොට වැඩ කරන්න පටන් ගන්නෙ ඔහුව කවුරු හරි සුපර්වයිස් කරන හින්දා. හොර කෙරුවොත් අහු වෙන නිසා. අහු වෙන හින්දා. ඒ මානසිකත්වය වෙන මානසිකත්වය. අනිවාර්යයෙන්. ඉතින් දැන් මගේ ළමයි ජපානයට ගිහිල්ලා Toyota එකේ වටිනම වාහන තියෙන Lexus කියන range එකේ ඒ ෂෝරූම් එකේ ළමයි එක්කන් ගිහිල්ලා පෙන්නලා කියනවා, "ඔයාලේ ලංකාවේ හදන ඒ සෙන්සර්ස් ටික තමයි මේක හයි වෙලා තියෙන්නේ" කියලා. ඒතර ඒ ළමයි පුදුම වෙලා අහනවා, මේ ඇත්තටමස මේ අපි හදපුවද මේක තියෙන්නේ කියලා. එතකොට ඒ කට්ටියට පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකකටත් එක්කන් යනවා. ආත්ම අභිමානය. එතකොට අභිමානයක් කියනවා ඒ කට්ටියට තමන් කරන දේ පිළිබඳව. අපි ලාංකිකයන් හැටියට අනිවාර්යයෙන් ලෝකයට පෙන්නන වැඩ කියන වගේ. අනිවාර්යයෙන්. ඒ වගේම මේ ඊට පස්සේ ඒ කට්ටිය වැඩ කරන්නේ අභිමානයෙන්. ඒක තමයි මම හිතන්නේ හරි දේ වැඩ කරන්න. ඒ වගේම ළඟදී තරුණයෙක් පටන් ගත්ත අපේ දුම්රිය පළවල් වල පුස්තකාලයක්. හැබැයි ඒක කවුරුත් විසින් කල්පනාකරණය කරන්නේ නැහැ. අවශ්‍ය නම් පොතක් අරගෙන ස්ටේෂන් එකකින් ගම් කියවල එක්කෝ ඊළඟ ස්ටේෂන් එකකින් තියලා යන්න පුළුවන්. ගොඩක් අය හිතුවා මේ පොත් ටික කාලෙකින් නැති වෙලාය කියලා. නමුත් එන්න එන්න පොත් වැඩි වුණා. ඒ කියන්නේ මේ හොඳ පැත්තක් තියෙනවා අපේ අයගේ. මම හිතන්නේ නායකත්වයේ දිය යුතුයි මේ හොඳ පැත්ත අපි අනිවාර්ය ගන්න. ඔබගේ අත්දැකීම අනුව ලංකාවේ තිබෙන්නේ වැඩිපුර හොඳ පැත්තද නරක පැත්තද රොහන්? ඒක අපි දකින බලන විදිහට මම කියන්නේ සාපේක්ෂව බලන කෝණය අනුව. ඉතින් මම කැමතියි හොඳ පැත්ත දැකලා ඒ හොඳ පැත්ත අපි ඉදිරියට ගන්න. මොකද නරක ගැන කතා කර කර හිටියොත් හරි නරක ගැන විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ. නෑ, සංකල්පයක් හැටියට ඒක ඉතාමත් හොඳයි. නමුත් ඔබ දන්න දේ තුල ඔබ හිතන්නේ හොඳ අය සහ නරක අය සමසමවද ඉන්නේ? එහෙම නැත්නම් නරක අය වැඩිද හොඳ අය වැඩිද? මොකද්ද ඔබේ මතය? මම කියනවා නම් මේ නරක අය කීප දෙනෙක් කරන දේවල් මම හිතන හොඳ අය
විශාල ප්‍රමාණය මිලියන ගානකට බලපානවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. ඔව්. දැන් මේ මේ පුජ්‍යලයන් ගැන කතා කරේ. පුජ්‍යලයන් කොහොමද වෙනස් කරන්නේ? ඒ තුලින් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ ගැන ඔබ කතා කරුවේ. වෙන කොතනද අපි වෙනස් වෙන්න ඕනේ රෝහන්? මම හිතන්නේ අපි දැන් ඕඩ දෙක සැලසුමක් තියෙනට අවශ්‍යයි. ඒකෙන්ද අපි රටක් හැටියටත් අපිට නැෂනල් බ්ලූ ප්‍රින්ට් එකක් අපිට අවශ්‍යයි. ඒ කරලා අර ජෝන් එෆ් කෙනඩි කිව්වා වගේ එහෙම විෂන් එකක් අපිට අවශ්‍යයි. අපි මෙතෙන්ටයි යන්නේ කියන එක. ඒ එහෙම කළොත් තමයි අපි එතෙන්ට යන්නේ. ඒක සහ මම හිතන්නේ මාධ්‍යටත් ලොකු වගකීමක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියන එක උදේ හවස ජනතාවට මතක් කරලා දෙන්න. මම මෙහෙම දෙයක් කිව්වොත් රොහන්, සාමාන්‍ය සැලසුම කියන දේ අනිවාර්යයෙන්ම නිවැරදි ආකාරයෙන් සම්පාදනය කළ යුතුයි කියන එක සම්බන්ධයෙන් කිසිම විවාදයක් නැහැ. ඔව්. නමුත් ව්‍යාපාරිකයන් ගොඩක් වෙලාවට ෆේල් වෙන්නේ එක්සිකියුෂන් එකේ. ඔව්. නේ? ඔව්. එතකොට සැලැස්ම විතරක් තිබුණොත් ඇද්ද ජය ගන්න? සැලැස්ම විතරක් මදි. නමුත් සැලැස්මක් අනිවාර්යයි. මොකද හේතුව දැන් ජපානේ ගත්තොත් අපි හිතමු යම්කිසි ව්‍යාපෘතියකට යන්නේ මාස 12ක් කියලා. ඔව්. ඒ මාස 12න් 10ක් ගත කරන්නේ සැලැස්ම වලට. මොකද එතකොට අර ඔබ කියපු එක්සිකියුෂන් එකේදී ෆේල් වෙන ප්‍රමාණය බොහොම අවම වෙනවා. ඒතර ඔබ ඒ තුල කියනවාද ලංකාව මේ වෙනකොට ෆේල් වෙලා තියෙන්නේ හරි සැලසුමක් නැති නිසා කියලා. ඉතින් ප්‍රවේශයෙන් කියන්න පුළුවන් ඒ දේ එහෙම එහෙම නිසා තමයි කියලා. ඒක විතරක් සැලසුම් වලද සැලසුම් වල අපි ගත්තාම අපි දකිනවා පාරවල් වලනවා ඒ කට්ටියක් කේබල් දානවා ඒ කියන්නේ කාපට් කරනවා ඊට පස්සේ ආයෙකට කේබල් එකක් දාන්න කරනවා ඒ සැලසුම් නැති නිසානේ. ඉතින් ඒක ඇස්පනා අපිට පේන්න තියෙන දෙයක් ඒක. මිනිස්සු ගැන කතා කරුවා, සැලසුම් ගැන කතා කරුවා, තව මොනවද වෙනස් වෙන්න ඕනේ? මම දැන් විශේෂයෙන්ම අර කලින් කිව්වා වගේ මේ රට මොකද අපිට මේ වෙලාවේ විදේශ විනිමය මේ රටට අවශ්‍යයි. ඔව්. ඇත්තටම කිව්වොත් දැනට මේ තියෙන යම්කිසි අපි කියන ඉකොනොමික් ඩෙඩ්ලොක් එකක් තියෙනවනම් රයිට්. ඇමරිකන් ඩොලර් බිලියන 10ක් විතර මේ රටට මේ වෙලාවේ නිකන් අර ස්ටොක් මාකට් එකට දාලා අහපෝ ගෙනියන්නේ නෙමෙයි. ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් හැටියට මේ රටට එන්න ඕන. රයිට්. ඉතින් එහෙම එන්නේ නැතුව දැන් අපි ඊස් ඔෆ් ඩුයින් බිස්නස් එකේ මම දැන් 111 ඉඳලා 100ට කොහෙද ගිහිල්ලා තියෙනවා. ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබත් මමත් අපේ මහන්සියෙන් හම්බ කරන මුදල් කොහේ හරි ලෝකේ රටක ආජන කරන්න බලනවා නම් අපි ගිහිල්ලා අර මේ ලයිස්ට්ුවේ 100ට රට තෝරගන්නවද කියන එක. ඔව්. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඒක නිසා විශේෂයෙන්ම අපේ වගේ ආයතන ගැන ලෝකෙට මාකට් කරලා අපි ආයෝජකයෙන් ගෙනන්නට ඕනේ. මම පහුගිය දවස්වල ගියා මේ යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල තියෙනවානේ එමිර් හතක් ඒකෙන් රස්සල් කයිමා කියන එකට ඒ රජතුමා මට හම්බ වුණා. හම්බ වුණ වෙලාවෙ ඔහුත් මගෙන් ඇහුවා මොකද්ද ඔබේ රටට මේ වෙලාවේ වැඩිම අවශ්‍ය කියලා. මං කිව්වා අපිට බිලියන 10ක් විතර ඇමරිකන් ඩොලර් බිලියන 10ක් තමයි ඕනේ කියලා. එතකොට ඔහු කිව්වා ඔකේ වම එකක් දෙන්නම් කියලා ඔබේ රටට. රයිට්. රයිට්. මේ 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 ආයෝජන වැඩි කරන්නට අපි ගන්න උත්සාහය තුළ කොහොමද ලංකාවට පුළුවන් වෙන්නේ ඔබව පාවිච්චි කරන්න, ඔබගේ ස්ටෝරි එක පාවිච්චි කරන්න? මම හිතන්නේ මේ කතාව තුලම තියෙනවා නේද? ඒ කියන්නේ මේ කතාව මම අර කිව්වා වගේ ලෝකෙට පුළුවන් නම් ඔවුන්ගේ ජීවිත අපිට බාර දෙන්න. හරි ලෝකෙට පුළුවන් අපේ ජීවිත බාර දෙන්න. අනිත් වෙන මොනවද අපිට බාර දෙන්න බැරි? වෙනස් විය යුතු තැන් ගැන රොහන් කතා කරුවා. තව තව වෙනස් විය යුතු තැන් තිබෙන්නට පුළුවන්. ඒ ගැන අපි මේ වැඩසටහන තුලින් ඉදිරියටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනස් වෙන්න ඕන තැන් මොනවද, වෙනස් විය යුත්තේ කොහොමද කියන එක ගැන ඔබට අවබෝධයක් දෙන්න තමයි මේ වැඩසටහන අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. රොහන්, බැලූ බැල්මට ඔබ කියන කතන්දර තුල සහ අපි දන්න කතන්දර තුල ඔබ සම්බන්ධයෙන් ඔබ ජයග්‍රහයකෙක්නේ. ජයග්‍රහණය සුවිශේෂී අවස්ථාවක් පාවිච්චි කළා එතෙන්ට ගියපු පුජ්‍යලයෙක්. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබගේ ඒ ගමන තුල පරාජයන් නැති තරම් හෝ නැතුවම ඇති කියලා. මොකක්ද ඔබ ඒ ගැන කියන්නේ? මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත මොකද? ඇත්තටම මම හිතන්නේ මම තරම් ජීවිතේ උත්සාහ කිරීමේදී වැරදුන කෙනෙක් තවත් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද හේතුව මම හිතන්නේ තොමස් අල්වා එඩිසන්ගෙන් පස්සේ මම දන්නේ මමද කියලා. ඒ තරම්ම වැරදුන පුද්ගලයා. මොකද හේතුව මේ ඉලක්කය කරා යනකොට අවුරුදු 15ක් ගියා. මොකද මම අර කිව්වනේ මේ අදහස සිතේ පිළිසගත්ත කියලා, ව්‍යවසායක අදහස. නමුත් එතනින් එහාට අවුරුදු 15ක් ගියා මට මේක මේ භූමිය යථාර්ථයක් බවට පත් කරගන්න. ඉතින් මේ හැම එකක්ම ෆේලියර්. මොකද සාම්පල් පිට සාම්පල් මම එයට ඇව්වා. ඒක එකක්වත් බැලුවෙත් නැහැ. එක්තරා අවස්ථාවක මම ජපානයට කෝල් කරලා අහනවා මගේ සාම්පල් වලට මොකද වෙන්නේ කියලා. එතකොට ඔවුන් මට කියනවා ආපසු ලිපිනේ ඔබගේ බව දුටු විට
අපි පාසලේ අරින්නවත් නැහැ කියලා. ඉතින් ඒ වගේ කඩාවැටි ජීවිතේ තිබුණා. ඒ කියන්නේ ඔබ ඔබ ඔය කියන්නේ ඔබ ව්‍යාපාරය පටන් ගන්නකොට මේ සෑම්පල්ස් ඇරියාම ඒ අය රිජෙක් කරපු අනිවාර්ය විදිය. කොහමද ඒ අභියෝගව ජයගත්තේ ආරෝ? ඉතින් ඒකට අර මම හිතන්නේ ඒකට මට ඇත්තට තර්කානුකූල උත්තරයක් නැහැ. තාත්තගෙන් ලැබුණ DNA එක වෙන්නේ නැති. අර එලිලා එලිලා ඉන්න අතරින් නැහැ කියන අදිෂ්ඨානය තිබුණා. ඒක තිබුණා. ඔව්. ඊට අමතරව මොනවද තිබිච්ච අභියෝගයන් රෝහන්? මතකයි මූලික වර්ගිනේ ඒ කියන්නේ ඒක තමයි අභියෝගය. ඉතින් මම හිතන්නේ ඒක නිකන් රෝලර් කෝස්ටර් එකක් වගේ ජීවිතේ. ඔව්. ඉතින් අපි සාමාන්‍ය ව්‍යාපාරයක ගත්තාම නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලු තිබෙන්නත් පුළුවන්, ප්‍රශ්න තිබෙන්නත් පුළුවන්, අභියෝගයන් තිබෙන්නත් පුළුවන්. ඒ තුල තමන් ෆේල් වෙන්න පුළුවන්. සේවකයන් සම්බන්ධයෙන් අපි කතා කරුවා, ඒ ගැන අපිට ආපහු කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් තරඟකාරීත්වය සම්බන්ධයෙන් තරඟ කරනකොට තරඟකරුවන්ට සාපේක්ෂව ඔබ ෆේල් වෙලා තියනවාද? එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර අරමුණු කරා යනකොට මිල කියන එක සම්බන්ධයෙන් අපි අපි නිවැරදි තීරණ ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ඔබට ෆේල් එකක් තිබෙනවාද? එහෙම නැත්නම් අපිට මෙහෙමත් හිතන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයකට ආවා, ව්‍යාපාරය අතිසාර්ථකව කරගෙන යනවා. ඇයි ඔබ තව තවත් ව්‍යාපාර වලට අත ගහන්නේ නැත්තේ? මොකද අපි ඒකනේ දකින්නේ මේ ලංකාවේ කරන්න පුළුවන් එකයි බැරි එකයි සියලුම දේ බදාගෙන සමහරක් වෙලාවට සාර්ථක වෙනවා, වාසනාවට දක්ෂකමට සමහරක් වෙලාවට තමන්ගේ වල කපා ගන්න අවස්ථා තිබෙනවා. ඔබ මේ වපසරය තුල විතරයි ඔපරේට් වෙන්නේ ඒ ඒ ෆේල් වෙන්න තියෙන බය නිසාද? පමණද කෙක්කලගේ පෞරුෂත්වය අනුව තමයි අපි රිස්ක් ඇපටයිට් කියන එක කොච්චර තමන්ට එක ගන්නවද කියන එක. අනිත් එක තමයි දැන් මගේ ව්‍යාපාරය තුල මට තවත් තවත් මේක වැඩි දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. අනිත් එක තමයි මගේ ව්‍යාපාරය තුල අර තරංකාරීත්වය ඇත්තටම අඩුයි. මොකද හේතුව දැන් මේ දැන් මං කිව්වේ මේකේ ගුණාත්මක භාවය තමයි වැදගත්ම සාධකය. එතකොට ඒක තමයි ලෝකෙ තියෙන ඉහළම ගුණාත්මක භාවය. ඉතින් මම කරන එක තවත් කෙනෙක් අපි හිතමු කොපි කරලා පටන් ගත්තා කියලා. ඒක පළවෙනි ප්‍රොඩක්ට් එක හරියට හදන්න පුළුවන්. නමුත් මේක පවත්කන යෑම. දැන් උදාහරණයක් හැටියට මේ ගුණාත්මක භාවය තියෙන්නේ මේ අවසාන මෙවලමේ නෙමෙයි. ඒක තියෙන්නේ ප්‍රොසෙස් එකේ. එතකොට මෙවලමක් කියන එක කොපි කරන්න පුළුවන්. නමුත් ප්‍රොසෙස් එකක් කියන එක කොපි කරන එක පහසු දෙයක් නෙමෙයි. හරි. බොහොම ලස්සන පිළිතුරක්. අවසාන ප්‍රශ්නයට මම එන්නේ ප්‍රශ්නයක්ම නෙමෙයි, මම වැකියක් පාවිච්චි කරුවා. මම කිව්වා ඔබ ලංකාවට බලාපොරොත්තුවක් ඉදිරිපත් කරුවා, ලංකාවේ ණය එක රැයකින් ගෙවල ඉවර කරන්න පුළුවන් කියලා. ඒ ගැන දැන් කතා කරමු. ඔව්. මම හිතන්නේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට මේ එක දවසකින් ලංකාවේ රටේ ණය ගෙවන්න පුළුවන් කියලා. එකම දේ මම ගොඩ නැගුණේ රොහන්. ඒ වාසේ ගොඩ නැගුණේ මම කිව්වේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන තමයි කතා කරේ. ඒ පළ කරපු පුවත්පතේ ඇතුලේ තියෙනවා ඒ මම ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොහොමද ඒක කරන්නේ ඒ සම්බන්ධ විස්තර තියෙනවා. නමුත් පුවත්පතේ මේ කට්ටිය අර ප්‍රධාන හෙඩ්ලයින් එක දැම්මේ ණය එක රැකින් ගෙවන කියලා. ඉතින් ඒකට තේරුම් ගන්න පුළුවන්. මොකද ණය ප්‍රතිව්‍යුහගත කරන්න කෙනෙක් එනවා කිව්වා නම් ඒ පත්‍රේ විකිරෙන්නේ නැහැ. එක රැයින් ගෙවනවා කිව්ව හැටියෙම හැම කෙනෙක්ම ගිහිල්ලා ඒ පත්‍රේ මම හිතන්නේ වැඩිව අලවියක් තිබුණේ ඒ දවසේ. අපි කතා කරමු ඔබ කොහොමද මේ දේ කරන්නේ. මම ඇත්තටම කිව්වේ මම දැක්කා මගේ අවුරුදු දෙකකට විතර කලින් මම මේ ප්‍රකාශය කළේ. ඒ වෙලාවේ මම දැක්කා මේ අවුරුද්දේ 2019 අපිට ණය වාරික කොච්චර ගෙවන්න තියෙනවද කියන එක. මම දැනගත්තා මේක අභියෝගයක් වෙනවා කියලා. මේ වෙනකොට ඒක අභියෝගයක් වෙලා තියෙනවා. එතකොට නායකත්වය කියලා කියන්නේ අභියෝගයේ අභියසට ඇවිල්ලා ඒක අඳුරගන්න එක නෙමෙයි. ඒක කලින් දකින්න එක. ඇත්තටම මම සතුටටපත් වෙනවා මේ ණය වාරික ගෙවීම සමාජ කතිකාවක් බවට පත් වෙනවා ඒ මම ඒ ප්‍රකාශ කරාට පස්සේ. ඒකත් එක්තරා ආකාරයක නායකත්වයක්. මොකද කවුරුත් කතා කරන්නේ නැති පසුබිමක අපේ ණය වාරික පිළිබඳව අපි දැන් ණය ගන්නවා කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වය තුළ මට සතුට වෙනවා මේ ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන්. නමුත් අර එක රැයකින් ණය ගෙවන්නේ කියන එක ඉතින් සමහර මේක සමච්චලියට විහිළුවට එහෙම පුළුවන් ද කියලා. නෑ ඔබ අති ජනප්‍රියත්වයකට පත් වුණා මේ ස්ටේට්මන්ට් එකත් එක්ක. ඒ තුලින් සමාජ ජාලා තුල ඔබ පුදුම විදියට සංසරණය වුණා. ඔබට නමක් හැදුණා. ඔබ දැවැන්ත චරිතයක් බවට පත් වුණා ඉතාමත් කෙටි කාලයක් තුළ. ඉතින් රොහාන් පල්ලෙවත්තට විතරක්ද හැකියාව ලැබෙන්නේ ප්‍රතිව්‍යුහ ගත කරන්න? ඇයි තවත් කෙනෙක්ට බැරි ඒ දේ කරන්න? ඒක තමයි මමත් අහන්න තියෙන ප්‍රශ්නය. ඉතින් මම කියන්නේ මම වැඩ කරන විදිහ වෙනස්.
මගේ ජීවිතය මගේ ව්‍යාපාරය මම පටන් ගත්තේ වෙනස් විදිහකට. මම ඉස්සෙල්ලම ඉලක්කය සකස ගන්නවා. මම අර කලින්ම කිව්වා වගේ මම ප්‍රොසෙස් එක ගැන කල්පනා කරන්නේ නැහැ. එතකොට ඒ ඉලක්කය කරා මම යනවා කියලා බොහොම විශ්වාසයෙන් කිව්වහම සමහරවිට ගොඩක් අය කියන්නේ එතනට යන්න බෑ කියලා. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා මේ කියන දේ විශ්වාස කරලා මගෙත් එක්ක එකතු වෙන. මම ණය ප්‍රතිවිවගත කරනවා කිව්වහමත් එහෙමයි. ලෝකේ පුරා ඉඳලා කීප දෙනෙක් මට කතා කරලා කිව්වා ඔබ කතා කරන්න අපි මේ ගැන රිසර්ච් කරලා තියෙනවා මේක කරන්න පුළුවන් ඒ පුළුවන් පිරිස මගෙත් එක්ක අහුණා. නැවුම් අදහස් විප්ලවකාරී අදහස් සෑහෙන ප්‍රමාණයක් අපිට ජනතාව එක්ක බෙදා හදා ගැනීමේ හැකියාව ලැබුණා. අවසාන වශයෙන් රොහන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ මගේ රට ජනතාවට? ඔබ මගේ ප්‍රශ්නයක් ඇහුවා අපි කොහොමද මේ රට වෙනස් කරන්න කියලා. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වැඩසටහනට. මොකද මේ වගේ වැඩසටහන් තුලින් තමයි ජන විඥානය වෙනස් වෙන්නේ. ඒක තමයි මට අවසාන වශයෙන් මෙතෙන්දී ස්තුති කරන්නට අවශ්‍යයි මේ වගේ වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබ වැන්නෙක් ඒ දේ කීම අපේ ලොකු ජයග්‍රහණයක්, ITN ආයතනයට ලොකු ජයග්‍රහණයක්. ඒ වදන් එක්ක අපි මේ වැඩසටහන අදින් නිමා කරනවා. ලබන සතියේත් මේ වේලාවටම මෙවැනි දැවැන්ත චරිතයක් එක්ක අප ඔබගේ ආලින්දයට එනවා. රොහන්, මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් අපගේ හෘදයාංගම ස්තුතිය ඔබට පුද කරන්නට කැමති. මේ අපේ පළවෙනි වැඩසටහනට ඔබව කැඳා ගන්න හැකියාව ලැබීම මම හිතන්නේ අපේ ලොකු ජයග්‍රහණයක්, අපේ ලොකු වාසනාවක්, ගෞරවයක් කියලා අපි හිතනවා. ඔබට අපේ මේ නිෂ්පාදන කණ්ඩායම වෙනුවෙන් සහ ITN ආයතන වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඔබට මීට වඩා සාර්ථක අනාගතයක් අත්වේවා කියලා රටේ ජනතාව වෙනුවෙන් මම සුභාශිංසන පිරිනමනවා. රොහන්, ඔබත් ස්තුති පුද ආරාධනා කළාට. ලබන සතියේත් මෙවැනි දැවැන්ත චරිතයක් එක්ක ඔබ හමු වෙනකන් අපි සමු ගන්නවා. අපේ පරමාර්ථය ඔබ වෙනස් කරන්න, අපේ රට වෙනස් කරන්න, රට නිවැරදි මාර්ගයට යොමු කරන්න, ඒ තුළින් ආර්ථික සංවර්ධනය ඇති කරගන්න සහ සමාජීය සංවර්ධනය ඇති කරගන්න. The challenge is what we need to do in achieving it. Until next week, goodbye.